විජේ එහෙමත් නැත්නම් කලබදි විජේ කිව්වොත් අද ලෝකෙ දැන්නක කෙනෙක් නැති තරම්. என் நெஞ்சில் குடியிருக்கும் எனது நண்பா நண்பிகள் தளபதி நிர்மல என் பேர் ஜெகதீஷ் சச்சின் தரவண வேலி தமிழ் போலீஸ் ரனா புகழ் அசோக் தோரிடா கதிரேசன் என்ன பார்த்து யாருன்னு கேட்கலாம் சுந்தர் ராமசாமி අවුරුදු 28කට කලින් ජෝසප් විජේ කියන මේ තරුණයා විජේ වශයෙන් ඉන්ට්‍රඩියුස් වෙලා මේ තලපති විජේ දක්වා ආපු ගමන ලේසි පාසු එකක්ද කියලා ඇහුවොත් ඇත්තටම නැහැ. ජයග්‍රහණ සෙලිබ්‍රේෂන් විතරක් නෙමෙයි ගොඩාක් කැපිලි, කෙටිලි, කැනහිලිකම්, කකුලෙන් ඇදීම්, දුක්ඛම් කටලු දරාගෙන තමන්ගේ ස්වත්සාහයෙන් මේ දක්වා ආපු තලපතිගේ ගමන ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. තලපති විජේ සක්සස් ස්ටෝරි 0 to hero මේ ගැන තමයි අද මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. Hi, ඔගොල්ලෝ සියලු දෙනා Nimo LK the Sinhala movie critic channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ videos බලන්නේ subscribe කරලා නැතුව නම් අදම subscribe කරලා bell button එකත් click කරලා තියාගෙන අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ එක subscription එකක් වුණත් මට ගොඩාක් වටිනවයි කියන එක මතක තියාගන්න. තාත්තා director කෙනෙක් වුණත් ඕනෙම කෙනෙක්ට නළුවෙක් වෙන්න පුළුවන් කියනේ බහුතර මතේ පැත්තකට දාලා ප්‍රධාන නළුවෙක් වෙන්න විතරක් නෙවෙයි ඒ සිංහාසනේ සදාකාලික වැජබෙන්ද නැකම වාසනාව මේ කියන දේවල් වලට අමතරව දක්ෂකම ඉවසීම විතරක් නෙමෙයි කැපවීමත් ගොඩාක්ම අවශ්‍යයි. විජේ තමන්ගේ නම වගේම තමන්ට ලැබිච්ච පරාජයන් නිග්‍රහයන් විජයග්‍රහණයක් කරගෙන අවුරුදු 28කට කලින් අපිට තිරේ විජේ වශයෙන් දකින්නට ලැබෙනවා ප්‍රථම වතාවට. නළුවෙක් අවශ්‍ය කරන මුහුණුවර එහෙමත් නැත්නම් මස්කියුලර් බොඩි එකක් නැහැ. මෙයා කිසිම හේතුවක් මත ප්‍රධාන නළුවෙක් කවදාවත් වෙන්නේ නැහැ කියන මතේ වෙනස් කරලා තලපති වගේ මුහුණක් අනේ මටත් තියෙනවා නම් ප්‍රධාන නළුවෙක් වෙන්න පුළුවන් කියන තත්වයට පත් කිරීම ඔහු ලැබූ අවම ජයග්‍රහණය වශයෙන් අපිට කියන්න පුළුවන්. 1981 ඒ කියන්නේ දැන්ට අවුරුදු 40කට කලින් සත්තමෝරු ඉරටරේ කියන සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම තුලින් සිනමා ජීවිතයට පිවිසෙනවා තලපති විජේගේ පියා එස්.ජේ. චන්ද්‍රසේකර්. එහෙමත් නැත්නම් එස්.ජේ.සී. 1984 තමන්ගේ පියාගේ වෙට්‍රි කියන චිත්‍රපටින් ළමා නළුවෙක් වශයෙන් රිදී තිරයට පිවිසෙනවා අපේ තලපති විජේ. 1990 ගණන්වල තමන්ගේ 18 වෙනි වියට පා තබන තලපති විජේට තමන්ගේ පියාගේ චිත්‍රපටවල ළමා නළුවෙක් වශයෙන් පෙනී හිටියත් තමන් ප්‍රධාන නළුවෙක් වෙන්නට අවශ්‍යයි කියන ආසාව ඇති වෙනවා. නමුත් මේ SJC පවුලේ කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ස්වෝත්සාහයෙන් තමන්ගේ පියාට කරදර කරලා කොහොම හරි මන් නළුවෙක් වෙන්න ඕනේ එක chance එකක් මට දීලා බලන්න කියලා ඉල්ලලා කරදර කරලා කොහොම හරි 1992 දී නාලේ තීරුපු කියන තමන්ගේ පියාගේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වශයෙන් ඉන්ට්‍රඩියුස් වෙන්න වරම් ලබා ගන්නවා අපේ තලපති විජේ. එතනදී තමයි මං කලින් කියපු විදිහේ ගොඩාක් නිග්‍රහවලට මේ වගේ මූණක් බලන්න සල්ලි දීලා සිනමා හෝල් එකට යන්න අවශ්‍යද කියන තරමට දවසක් රෑ පුරාම විජේ අඬන විදිහේ ගොඩාක් කමෙන්ට්ස් මිනිසුන්ගෙන් එන්න පටන් ගන්නවා. මේ වෙනකොට චිත්‍රපටි 64කට වඩා තමන්ගේ සිනමා ජීවිතයෙන් සක්සස්ෆුල් ඉවර කරලා තියෙන අපේ තලපති විජේ ඒ වෙනකොට ගොඩාක් චිත්‍රපටි කරලා තිබ්බත් අපි අද කතා කරන්න යන්නේ ඔහුගේ ප්‍රධාන සංදිස්ථානයන් ගැන. රසිහන්, විෂ්ණු, කොයමතුරු මාපෙල්ලේ කියන ගොඩාක් චිත්‍රපටි තමන්ගේ නාලේ තීරුපු චිත්‍රපටින් පස්සේ දිගටම කරගෙන යනවා විජේ. නමුත් මේ චිත්‍රපටි ගොඩාක් තරුණයන් අතර ප්‍රසිද්ධ වෙලා ඇවරේජ් මූවී එකක් විදිහට දිව්වේ විජේගේ දක්ෂතාවය නිසා නෙවෙයි සංගවි කියන නිලිය ඒ කාලේ මේ සියලුම මූවීස් වලට ඔහුගේ ප්‍යාර එක වුණ නිසාත් ඒ ග්ලැමර් එක නිසා එහෙම නැත්නම් ඒ චිත්‍රපටියේ තිබ්බ ඩබල් මීනින් වචන නිසා කියලා
ගොඩක් දෙනෙක් කතා කරා. මේ අවස්ථාවේදී තමයි ඩිරෙක්ටර් වික්‍රමන්ගේ අධ්‍යක්ෂණයෙන් පූවේ උණකහ කියන චිත්‍රපටයේ 1996 ප්‍රධාන නළුව වශයෙන් රඟපෑමේ අවස්ථාව විජේට හම්බ වෙන්නේ. මේ කලින් කියපු ග්ලැමර් එක හෝ එහෙම නැත්නම් ඩබල් මීනින් වචන හෝ තමන්ට අවශ්‍ය නැති බව ඔප්පු කරන්න තමන්ගේ දක්ෂතාවය ප්‍රූෆ් කරන්න පළමුවෙනි පියවර විදිහට මේ චිත්‍රපටිය සාර්ථකව යොදා ගන්නවා ලබදී විජේ. මේ තමයි ඔහුගේ සිනමා ජීවිතයේ ලැබිච්ච පළවෙනි බ්ලොක් බස්ටර් මූවි එක විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. දවස් 200කට වැඩි ප්‍රමාණයක් සිනමාහල්වල තිරගත වෙච්ච මේ චිත්‍රපටිය නිසා තරුණයන් අතරට පමණක් සීමා වෙලා තිබ්බ මේ විජේ ක්‍රේස් එක හෙමින් පවුල් අතරට යන්න පටන් ගන්නවා. විජේ ෆැමිලි නළුවෙක් වශයෙන් පවුල්වල විවිධ වයස් තර අතර මේ රසිකයන් ඔහුව වැළඳ ගන්න පටන් ගන්නවා. අනතුරුව 1997 අපිට කියන්න පුළුවන් මේ තමයි විජේගේ ගෝල්ඩන් ඉයර් එක, එහෙම නැත්නම් ඔහුට වාසනාවන්තම කාලය කියලා. මොකද හේතුව ඊට පස්සේ වසන්ද වාසල්, මාන්බුමිහුමානව, සෙල්වා, කාලමෙල්ලං කාතිරපේ මේ වගේ ගොඩාක් චිත්‍රපටි කරගෙන යන්නට ඔහුට අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම 1997 අගභාගයේ වෙනකොට ලව් ටුඩේ කියන ප්‍රසිද්ධ චිත්‍රපටියත් ඔහුට කරන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරකුත් නෙමෙයි 1997 අසහාය දකුණු ඉන්දියානු නළුවෙකු වෙන සිවාජි කනේෂන් ගොඩාක් දෙනෙක් රංගනයටම උපන් හැකියාවක් තියෙන පුද්ගලෙක් වශයෙන් තමයි ඔහු හඳුන්වන්නේ. ඔහුත් සමග වන්ස් මෝ කියන චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වශයෙන් හටයුතු කිරීමට අපේ විජේ වාසනාවන්ත වෙනවා. ඒ විතරකුත් නෙමෙයි මේ චිත්‍රපටියෙන් තමයි ඔහුගේ ලකී පෙයාර එක කියලා අපි හඳුන්වන සිම්රන් පළමුවරට පෙයා වශයෙන්, එහෙමත් නැත්නම් ඔහුගේ හීරෝයින් වශයෙන් තිරේ පෙනී හිටින්නේ. මෙහෙම තමන්ගේ කරියර් එක හදාගෙන යන තලපති විජේ තමන් ගැන විතරක් ඒ වෙනකොටත් හිතන්නේ නැහැ. තමන් වගේම සිනමා පසුබිමකින් ඇවිල්ලත් තමන් තැනකටපත් වෙන්න ස්ට්‍රගල් කරන නළුවෙකු වෙලා ඒ වකවානුවේ හිටපු සූර්යා ප්‍රධාන වශයෙන් රඟපාපු නේරුකි නේර් චිත්‍රපටියේ ඔහු සමග එකට රංගනයෙන් දායක වෙනවා. මං කලින් කිව්වා වගේම 1997 ඔහුට වාසනාවන්ත වෙන්න තවත් හේතුවක් තමයි ෆාසිල්ගේ අධ්‍යක්ෂණයේ ආදලික මරියාදේ කියන ඔහුගේ චිත්‍රපටිය රිලීස් වෙනවා. මේ චිත්‍රපටියේ අහිංසක ලස්සන ප්‍රේමවන්තයෙක් විදිහට තමන්ගේ චරිතය කරන තලපති විජේට දකුණු ඉන්දියාව තුළ විතරක් නෙමෙයි ඉන්දියාව තුළ ආදරය ගැන තිබ්බ වැරදි මත තරමද්දරට වෙනස් කිරීමට හැකි වෙනවා. ඒ වගේම මගේ පෞද්ගලික මතකයක් තමයි මේ චිත්‍රපටි කොච්චර දුරට ලංකාව තුලත් මිනිසුන්ගේ හිතට කාවදිනවද කිව්වොතින් ඒ චිත්‍රපටි ඉන්ට්‍රඩියුස් කරපු හීරෝ හොන්ඩා ස්ප්ලෙන්ඩර් කියන මොටබයික් එක ගොඩාක් දෙනෙක් හැඳින්නුවේ කාදලික මරියාදේ බයික් එක වශයෙන්. මේක විජේගේ සිනමා ගමනේ දෙවැනි බ්ලොක්බස්ටර් මූවි එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉන් අනතුරුව 1998 නිලවේවා, නිනිතෙන් වන්දයි වගේ චිත්‍රපටිවලද දායක වෙච්ච අපේ තලපති විජේට ප්‍රියමුඩන් කියන චිත්‍රපටිය ලොකු බ්‍රේක් ත්‍රූ එකක් වෙනවා. මේ චිත්‍රපටියේ පළමිනි වරට හීරෝ කෙනෙක් වුණත් තමන් විල්ලන් කෙනෙක් විදිහට තමන්ගේ හැකියාව සම්පූර්ණයෙන්ම පෙන්නනවා අපේ තලපති විජේ. මේ චිත්‍රපටියේ තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ සිංහලෙන් මේ චිත්‍රපටිය රෂ් කියන නමින් රීමේක් වෙනවා. 1999 වෙනකොට එන්ජිනිලේ, එන්ඩෙන්ඩුම් කාදල්, මින්සාර කන්නා වගේ ගොඩාක් සාර්ථක චිත්‍රපටි තමන්ගේ රසිකයන්ට තිළිණ කරන අපේ විජය ඊළඟට තෝරගන්න මූවි එක තමයි තුල්ලාද මනමුම් තුල්ලු. මේ චිත්‍රපටියේ නැවතත් ඔහුගේ ලකී පෙයාර එක වෙන සිම්රන් ඔහු සමග එකතු වෙනවා. මේ තියෙන විශේෂත්වය තමයි ඔහු රිස්ක් එකක් ගන්නවා. එවකට නවක අධ්‍යක්ෂකවරය වෙන එලිල්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවෙච්ච මේ චිත්‍රපටියට එකඟ වීම. හැබැයි ඔහුගේ සෙලෙක්ෂන් එක වර්ධින්නේ නැහැ. ඒ අවුරුද්දේ සුපර් හිට් මූවියක් විදිහට ඒ චිත්‍රපටිය පත් වෙනවා. හැබැයි අවාසනාවන්ත කරුණ නම් තුල්ලාද මනමුම් ඒ අවුරුද්දේ දුන්න සක්සස් වලට අමතරව අනෙකුත් චිත්‍රපට කිසිසේත්ම ඔහුට සක්සස් වුණේ නැහැ. එතනින් විජේ වැටුනේ නැහැ, සැලුන්නේ නැහැ. ඊළඟට 2000 අවුරුද්ද නිව් මිලෙනියම් අලුත් සහස්‍රයේ ඔහුගේ අලුත් වැඩේ ඔහු ආරම්භ කරනවා කුෂින් කියන නමින්. ඒ ඔහුගේ තුන්වෙනි බ්ලොක්බස්ටර් මූවි එක, ඉතාමත් සාර්ථක මූවි එකක්. සාර්ථක නළුවෙක් විදිහට නැවතත් අපි අතරට එනවා තලපති විජේ. ඒ සාර්ථකත්වය එතනින් නවතින්නේ නැහැ. ඒකත් එක්කම ෆැමිලි ලව් ස්ටෝරියක් වෙන ප්‍රියමානවලේ චිත්‍රපටියේ නැවතත් ඔහුගේ ලකී පෙයාර, එහෙම නැත්නම් සිම්රන් සමග ඔහු රිලීස් කරනවා. ඒක නැවතත් පවුල් අතරට වයස් ભેදිකින් තොරව විජේව අරගෙන යන්නට සමත් වෙනවා. තමන් ලොකු හීරෝ කෙනෙක් වුණා, සක්සස් මූවිස් දුන්නා කියලා කිසිසේත්ම විජේ හිතුවේ නැහැ. නැවතත් රංගනයෙන් දායක වෙනවා සූර්යා සමග ෆ්‍රෙන්ඩ්ස් කියන සාර්ථක චිත්‍රපටියෙන්. ஊமி
பத்ரி, ஷாஜஹான், தமிழன், யூத், பகவதி, புதிய கீதை மே வகை குடா சித்திரபட்டி எக்க திகட்ட விஜய்க்கு ரிலீஸ் என்ன பட்டாங்க அண்ணமா ஏ பகவான் வேணக்கூட ඒ චිත්‍රපටිවල මුහුණුවර එකකට එකක් වෙනස් ජීවනවලින් තමයි දකින්න ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් සාජහන් චිත්‍රපටිය ප්‍රේමවන්තයන්ට උදව් කරන තරුණයෙක් විදිහට පෙනී සිටින විජේ නැවතත් වසීකරා චිත්‍රපටියෙන් පවුල් පසුබිමක් සමග නැවතත් පවුල් අතරට යාමට මිනිසුන්ගෙ හිත් දිනා ගැනීමට සමත් වෙනවා. මේ විදිහට රොමැන්ටික්, ෆනි, ෆන්කි, ෆන් ලවින් හීරෝ කෙනෙක් විදිහට හිටපු අපේ විජේ සඩින්දි ඇක්ෂන් හීරෝ කෙනෙක් විදිහට තමන්ගේ අවතාරය වෙනස් කරගන්නේ 2003 රිලීස් වෙච්ච තිරුමලයි චිත්‍රපටියෙන්. ඔහු තමන්ගේ පළවෙනි චිත්‍රපටියේ ඉඳලා මේක ට්‍රයි කරලා තිබ්බත් මේක හරියටම සාර්ථක වෙන්නේ ඇක්ෂන් හීරෝ කෙනෙක් විදිහට මිනිසු තලපති විජේව අඳුරගන්නේ මේ තිරුමලයි චිත්‍රපටියෙන්. ඉන්න අනතුරුව ගොඩාක් කාලයක් පෙන්ඩින් එකේ තිබ්බ උදයා චිත්‍රපටය රිලීස් වෙනවා. මේ චිත්‍රපටයේ විශේෂත්ව දෙකක් තියෙනවා. එකක් තමයි ඒආර් රහමාන් සහ විජේ කොම්බෝගේ පළවෙනි චිත්‍රපටිය. ඒ වගේම ඔහුගේ ලකි පෙයාරක වෙන සිම්රන් සහ විජේගේ අවසාන චිත්‍රපටය වීම. විජේගේ සිනමා ජීවිතයේ තවත් එක් සම්දිස්ථානයක් හැටියට 2004 රිලීස් වෙච්ච ගිල්ලි චිත්‍රපටය අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනි වරට ත්‍රිෂා හීරෝයින් විදිහට විජේත් එක්ක එකතු වෙන මේ චිත්‍රපටියේ ප්‍රකාශ් රාජ් විලන් වශයෙන් රංගනයෙන් දායක වෙනවා. මේ ගිල්ලි චිත්‍රපටය විජේ රසිකයන්ගෙන් ඔබ්බට ගිහිල්ලා සමාජයේ විවිධ තරාතරම්වල සියලුම දෙනාගේම හිත් දිනා ගන්නට ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තා. මොකද හේතුව රොමැන්ටික් කොමඩි ඇක්ෂන් කියලා තනි තනිව තමන්ගේ දක්ෂතාවයන් චිත්‍රපටිවල පෙන්නපු තලපති විජේ මේ චිත්‍රපටයේ සියලුම දේවල් එකතු කරලා කොම්බෝ එකක් විදිහට තමන්ගේ රසිකයන්ට විතරක් නෙමෙයි සියලුම ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට සමත් වෙනවා. මදුරේ තිරුපාචි වගේ ඇක්ෂන් මූවිස් වලට තමන්ගේ අවධානය යොමු කරගෙන ආපු අපේ තලපති විජේ සඩන්ලි තමන්ගේ ඇක්ටිං ස්ටයිල් එක වෙනස් කරලා සචින් කියන චිත්‍රපටිය අපිට තිළිණ කරනවා. 2005 රිලීස් වෙච්ච මේ චිත්‍රපටියේ වෙනස්ම විදිහේ කූල් විජේ කෙනෙක්ව අපිට බලා ගන්න පුළුවන්. නැවතත් සිවකාසි කියන ඇක්ෂන් මූවියක රිලීස් වෙනවා පෙරරස කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයේ. ඒ වෙනකොට නැවතත් මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. ඔහු එකම මාදිලියේ එකම ටයිප් එකේ මූවිස් මේ දවස්වල රිලීස් කරනවා සෝ බෝරින් කියලා. හැබැයි ඒකෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. මොකද හේතුව සේම් කොමඩි, ඒ සේම් විලන් ප්‍රකාශ් රාජ්. මෙන්න මේ විදිහට ඔහු තෝරගන්න කතාවන් එකම ශෛලියේ තිබීම මේකට එක හේතුවක්. නමුත් අවාසනාවකට 2006 විජේට නැවතත් අවාසනාවන්ත අවුරුද්දක් වෙනවා. මොකද ඒ අවුරුද්ද රිලීස් වෙන ආදී කියන චිත්‍රපටිය ගොඩාක් නෙගටිව් රිවිව්ස්, නෙගටිව් කමෙන්ට්ස් වලට පාත්‍ර වෙනවා. ඉන්න අනතුරුව ඒ අවුරුද්දේ විජේගේ කිසිදු චිත්‍රපටියක් රිලීස් වෙන්නේ නැහැ. ඒකත් එක්ක මම කලින් කිව්වනේ මිනිස්සු නැවතත් කතා කරන්න පටන් ගන්නවා. හරි ඉවරයි ෆ්ලොප් මූවිස්, ආයේ විජේ එන්නේ නැහැ, මේ නළුවව දකින්නවත් හම්බෙන්නේ නැහැ කියලා. නමුත් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැවතත් අලු ගහලා දාලා නැගිටින විජේ 2007 දී ප්‍රභුදේවාගේ අධ්‍යක්ෂණයෙන් සුපර් ඩුපර් හිට් ෆිල්ම් එකක් තිළිණ කරනවා අපිට පෝකිරි නමින්. මේක කෙතරම් දුරට ප්‍රසිද්ධ වෙනවද කියලා කිව්වොතින් තමිල් නාඩුවෙන් ඔබට ගිහිල්ලා කේරළාවල පවා දින 100කට වඩා සිනමාහල්වල තිරගත වෙලා කේරළා රසිකයන් අතරත් නිරන්තරව තමන්ගේ ට්‍රේඩ්මාර්ක් එක රඳවා තබා ගැනීමට විජේට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරු ආපු වේටකාරන් සහ කුරුදු කියන චිත්‍රපට දෙක තරමක් සාර්ථක වුණා. අලහිය තමිල් මහන් විල්ලු වගේ චිත්‍රපටි නැවතත් ෆේඩිය මූවිස් බවට පත් වෙනවා. ඕනෑම නළුවෙක්ගේ සිනමා ජීවිතයේ ප්‍රධාන සම්දිස්ථානය තමයි ඔහුගේ 50 චිත්‍රපටිය. ඒ වගේම විජේගේ 50 චිත්‍රපටිය වෙන්නේ ප්‍රභුදේවාගේ අධ්‍යක්ෂණයෙන් රිලීස් වුණා සුරා චිත්‍රපටිය. නමුත් ඒ චිත්‍රපටිය ෆ්ලොප් මූවියක් වෙනවා. again නැවතත් මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා ඉවරයි විජේ ආයෙ නැගිටින්නේ නැහැ කියලා. නමුත් විජේ එතනින් සැලෙන්නේ නැහැ. නැවතත් ඔහුගේ චිත්‍රපටයක් රිලීස් වෙනවා කාවලෙන් නම්. ඒකත් එක්කම නැවතත් වේලා යුදම් චිත්‍රපටිය. මෙන්න මේ විදිහට සාමාන්‍ය ඇවරේජ් මූවිස් වශයෙන් ගලාගෙන යන විජේගේ සිනමා ජීවිතයේ නැවතත් ප්‍රධාන සම්දිස්ථානයක් වෙන්නේ 2012 අවුරුද්ද. මේ වෙනකොට තමයි ඩිරෙක්ටර් මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයෙන් මාස් කමර්ෂල් සුපර් ඩුපර් හිට් ෆිල්ම් එකක් වෙන තුප්පාකි චිත්‍රපටය රිලීස් වෙන්නේ. මේ චිත්‍රපටය නිසා නැවතත් අලුත් අවතාරයක් ගන්නවා අපේ විජේ. ඒ තමයි එදා සිට ඔහු මිනිසුන් බොක්ස් ඔෆිස් කිං වශයෙන් අඳුනන්න පටන් ගන්නවා. මොකද හේතුව සියලුම වාර්තා බිඳ දමමින් බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් බවට පත් වෙනවා මේ තුප්පාකි චිත්‍රපටය.
ஆப்போசிட் டீம் யாருன்னு இனிமே தான் தெரிய போகுது. விஜய் ஸ்மார்ட் லோகோஸ் என்ன பதர் நவ 3 2 1 ஷூட் அண்ட் ஒன்ஸ் ஐ கெட் டு யூ ஐ வில் கில் யூ. I'm waiting. ඊළඟ චිත්‍රපටිය තමයි තලේවා චිත්‍රපටිය. ගොඩාක් දේශපාලන පසුබිමින් දේශපාලනය ගැන කතා කරපු මේ චිත්‍රපටිය රිලීස් වෙච්ච එකම ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ඉන් අනතුරුව 2014 දී කේරළ සුපර් ස්ටාර් මොහන්ලාල් සමග එකතු වෙලා රංගනින් දායක වෙනවා ජිල්ලා චිත්‍රපටිය. ඒකත් යම්තාක් දුරකට සාර්ථක වෙනවා. ඉන් අනතුරුව නැවතත් මුර්ගදාස්ගේ අධ්‍යක්ෂණයෙන් කත්ති චිත්‍රපටිය මේකත් එදාමත් සාර්ථක චිත්‍රපටියක් විජේගේ සිනමා ජීවිතේ. මොකද හේතුව මේ චිත්‍රපටිය ඔහු කතා කරන්නේ ගොවියන්ගේ ප්‍රශ්න පිළිබඳව දේශපාලනය පිළිබඳව මේ වගේ තමන්ගේ ගොඩක් දේශපාලන මත මිනිසුන් අතරට යැවීමට රසිකයන් අතරට යැවීමට මේ චිත්‍රපටියේ විජය යොදා ගන්නවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ චිත්‍රපටියේ ඇක්ෂන් සීක්වන්ස් ගොඩාක් මිනිසුන් අතර කතාබහ වෙච්ච එක ප්‍රධාන මාතෘකාවක්. ඉන් අනතුරුව රිලීස් වෙච්ච මූවි එක තමයි පුලි චිත්‍රපටිය. ෆැන්ටසි ස්ටෝරි එකක් වන මේ චිත්‍රපටිය කුඩා ළමුන් අතර ගොඩාක් ජනාදරයට පත් වුණත් මේක එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඉන් අනතුරුව තමන්ගේ සිනමා ජීවිතයේ තවත් රිස්කයක් ගන්නවා අපේ තලපති විජේ. ඒ තමයි ඒ වෙනකොට එක චිත්‍රපටයක් පමණක් කරපු නවක අධ්‍යක්ෂකවරයෙක් වෙන ඇට්ලි සමග එකතු වෙලා තෙරි කියන චිත්‍රපටිය අපිට දායාද කරනවා. ඊළඟට බෛරවා චිත්‍රපටය රිලිස් වෙනවා. ඉන් අනතුරුව නැවතත් බ්ලොක්බස්ටර් හිට් එකක්. ඒ තමයි මෙර්සල් චිත්‍රපටිය. actions punch dialogue වලින් පිරිච්ච ඒ චිත්‍රපටියත් තරුණයන් වැළඳගන්නේ ඉතාමත් ආදරෙන්. ඉන් අනතුරුව නැවතත් ඇට්ලි සමග කිසිම බයක් සැකක් නැතුව එකතු වෙනවා බිගිල් චිත්‍රපටියේ. මේ චිත්‍රපටියේ ඩබල් රෝල් එකක් තමයි විජේගෙන් අපිට දැක්කට හැකි වෙන්නේ. මේ චිත්‍රපටියත් ගොඩාක් ඩයලොග්ස් තරුණයන් අතර අදටත් කතාබහට ලක් වෙනවා. ඊළඟට අපි හැමෝම කතා කරන 2021 රිලීස් වෙච්ච බ්ලොක්බස්ටර් චිත්‍රපටිය කෝටි 250කට වඩා ආදායම් වාර්තා තියපු මාස්ටර් චිත්‍රපටිය. මේ මාස්ටර් චිත්‍රපටියෙන් පස්සේ කිසිම නළුවෙකුට සමකල නොහැකි අසහාය නළුවෙක් වශයෙන් අපේ තලපති විජේ පත් වූ. අපි කතා කළ යුතුම ඔහුගේ විශේෂාංග දෙකක් තමයි ඔහුටම ආවේනික වූ ඔහුගේ ඩාන්සින් ස්ටයිල් එක විතරක් නෙමෙයි, ඔහුගේ චිත්‍රපටි වලට විතරක් නෙමෙයි, අද මේ වෙනකොට අනෙකුත් චිත්‍රපටි වලටත් ඔහුගේ කටහඬින් ඔහු ගායනා කරන ගීත. තලපති විජේ තමන්ගේ දේශපාලන ජීවිතයට විතරකුත් නෙමෙයි, තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් හැම වෙලාවෙම තමන්ට උර දුන්න තමන්ගේ රසිකයන්ට ප්‍රේක්ෂකයන්වත් විජේ අමතක කරන්නේ නැහැ. විජේ මක්කල් ඉයක්කම් කියන සමාජ සත්කාරයෙන් ගොඩාක් විරකියාවෙන් පීඩිත තරුණයන්ට, ආබාධිතයන්ට, දුප්පත් මිනිසුන්ට හැමදාම විජේ උදව් කරනවා තමන්ට පුළුවන් විදිහට. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, ගොඩාක්ම කැමති නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් අපේ කමෙන්ට් වල ලීව් කරන්න. මොකද ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් අනුව අපි ලෑස්ති. තලපති විජේගේ ජීවිතේ මීට අමතරව සිද්ධ වෙච්ච දේවල්, ඔහුගේ දෙමව්පියන්ගේ මතිමතාන්තර, ඒ වගේම ඔහුගේ යාළුවෝ මොනවාද ඔහුගේ ජීවිතය ගැන කියලා තියෙන්නේ, මේ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට අරගෙන එන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබදා.